සුවිශාල ජනතාවකගේ ගරු බුහුමනටත් ඒ වගේම සුවිශාල ජනතාවකගේම ජන අප්‍රසාදයටත් පත්වුණු අධිරාජ්‍යයක් වෙනවා. ඔහුගේ මව්පියෝ වහල් ගොවිය වුණා. මේ වහල් ගොවි පවුලදා උපන්න මේ පුත්කුමාරයට කාලෙකට පස්සේ මුළු ලෝකේ පෘථිවියෙන් හයෙන් එකකම තමන්ගේ අනසක පතුරවන්න පුළුවන් වුණා. අපි මේ කතා කරන්නේ වෙන කවුරුවත් ගැන නොවෙයි, රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයේ පතාක යෝධයා වුණ, රුසියාවේ හිටපු පාලකයා වුණ ජෝසප් ස්ටාලින් ගැනයි. රුසියාවේ කුඩා දුගී පැල්පතක උපන්න ස්ටාලින් උපතින්ම ජෝර්ජියානුවෙක් වුණා. ඇමරිකාවේ වහල්මය අවසන් කළා තුන් අවුරුද්දකට පස්සේ රුසියාවේ වහල්මය දෙවන ඇලෙක්සැන්ඩර් සාර් විසින් තහනම් කිරීම නිසා ස්ටාලින්ගේ මව්පියන්ටත් නිදහස ලැබුණා. ඊට පස්සේ ඔවුන් තමන්ගේ පැවැත්ම සඳහා පාවාන් අලුත්වැඩියා කළා. ස්ටාලින් කියන්නේ ස්ථීර අධිෂ්ඨානයෙන් සිප් සතරට මුල්තර දීපු තරුණේ. දිලිතුමාවෙන් මිදීමට තියෙන එකම අවස්ථාව මේ කියලා ඔහුගේ එකම අභිලාෂය වුණත් ඒකයි. ඔහුගේ සිතුම් පැතුම් මෙන්ම අරමුණුද පුරුල් කර ගැනීමට ඔහුනත් අධ්‍යාපනය මහා උපකාරය වුණා. තමන්ගේ පුත්‍රයා සපතේරුවෙක් කිරීම සඳහා ඔහුගේ පියාගේ එකම අරමුණ වුණා. ඒ වුණාට මව තමන්ගේ පුත්‍රයාට දීප්තිමත් අනාගතයක් පැතුවා. නොයෙක්වර අය හඬමින් වැළපෙමින් තම පුත්‍රයා දුගීව මුදුවා දෙන්න කියලා දෙවියන්ගෙන් යාඥා කරා. ස්ටාලින් පෝචිගේක වුණතකම තමයි ඇයගේ එකම බලාපොරොත්තු වුණේ. කොහොමහරි ස්ටාලින් දේවධර්මය උගන්නන පාසලකට තුලත් වුණා. ඇය ඊට සමත් වුණා. ඔහු වසර කීපයක්ම එම පාසලේ දේවධර්මය ඉගෙන ගත්තා. දිනක් පාලස් සැවරදී මේ පොඩි ස්ටාලින් තරුණයා කාල් මාක්ස් විසින් රචිත පොතක් හම්බ වුණා. එය කියවීමෙන් ඔහුගේ සිත කෙමෙන් කෙමෙන් කාල් මාක්ස්ගේ දර්ශනය වෙත ආකර්ෂණය වන්නට පටන් ගත්තා. දේවධර්මය ඉගෙනින් පස කළා ඔහු කළේ කාල් මාක්ස් ආනුගමිකයන් සමග එක් වෙලා රහසින් විප්ලව කටයුතුන් නිරත වීම. විප්ලවීය ක්‍රියාවල නිරත වීම හේතුවෙන් ඔහු දේවධර්ම පාසල නිරපාහරිය. ඉන්පසුව විප්ලව මතවාදී පැතිරවීමේ වරදට ඔහු අට වසරක් බන්ධනාගාර ගත වුණා. බාධක කම්කටොළු මැඩි ස්ටාලින් තම පක්ෂයේ කාර්ය නිසි පරිද්දෙන් ඉටු කළා. රටපුරා අගොස් තිබුණු විප්ලවීය කතා පැවැත්වේ මේ ස්ටාලින්ය. සෙන්ට් පීටර්ස් නගරයේ තියෙන රහස් කුටීරයකට හිර කළා මේ විප්ලවවාදී තරුණයා විප්ලවයේ පත්තරේ සංස්කරණය කරා. 1905 දී සිදු කරන ලද අසාර්ථක විප්ලවයෙන් පස්සේ ලෙනින් සහ ට්‍රොට්ස්කි තමදී බේරා ගැනීම සඳහා ස්විස්ටලන්තයට පලා ගියා. ඒ වුණාට ස්ටාලින් පලා ගියේ නැහැ. සාර් පොලිසිය විසින් අත්අඩංගුවට ගල්ලබු ඔහු සීමතාවක් සයිබීරියාවෙන් පැනවිත් විප්ලවීය කටයුතුවල නිරත වුණා. පසුව ඔහු සයිබීරියාවේ ගිනිදුරුගියක් වෙත පිටුහල් කරා. දැරිය නොහැකි ශීතලෙන් හා සාගින්නේ ඔහු හෙම්බත් වුණා. සයිබීරියාවේ මාරාන්තික ශීතලෙන් මිදීමට ඔහු හැකි තරම් කය වෙහෙසා වැඩ කළා. කෙදිනක හෝ සිරෙන් පැන යාමට ස්ටාලින් අදිටන් කරගත්තා. 1917 රුසියාවේ හටගත්ත බොල්ෂෙවික් විප්ලවයෙන් පසුව එවකට පැවති රද්දන බලය සුණු විසිරි වෙලා ගියා. ස්ටාලින්ට නිදහස ලැබුණා. සාර් රජුගේ දුර්දාන්ත රද්දන බලය අහෝසි කිරීමෙහිලා බොල්ෂෙවික් පක්ෂයට ස්ටාලින්ගෙන් ලැබුණු සේවය අති ඉමහත්ය. ස්ටාලින් දෙවතාවක්ම යුග දිවියට පිවිසුණු කෙනෙක්. ඔහුගේ පළමු බිරිඳ වුණේ කැතරින්. ඇය නූගත් කාන්තාවක්. ඇය ඔහුට දාව පුත්‍රයෙක් මෙහි කළා. ඔහුගේ යුග දිවිය අසාර්ථකක් වුණා. ස්ටාලින් පසුපස නිතර පොලිසිය හඹා ආවා. මේ නිසාවෙන් ඔහු තම නිවසේ කාලය ගත කරේ ඉතාමත් කලාතුරකින්. විවාහයෙන් සියවසකට පසුව කැතරින් චේරෝගේ මිය ගියා. ස්ටාලින් 40 වියට පත්වත්ම 17 වෙනි තරුණියක්ව විවාහ කරගත්තා. වැඩිකල් නොගොස් ඇයද
මුද්‍රේ විසීමකින් මිය ගියා. ඇය ස්ටාලින් දාව පුතුගේ සහ දුවෙකු බිහි කළා. රුසියාවේ අසහාය නායකයාව සිටියේදී ස්ටාලින් සියලු සුඛ විහරණ ප්‍රතික්ෂේප කොට අල්පේජ ජීවිතයක් ගත කළා. සාර අධිරාජ්‍යයාගේ සේවකයා විසින් භාවිත කරන ලද කාමර 4කින් යුත් කුඩා නිවසක් ඔහුගේ ජනාධිපති මඳුර වුණා. සේවකයන් අනුභව කළ කටුක ආහාරද ඔහුම අනුභව කළා. චාම ඇඳුම් ගන්දා ඔහුගේ මුළු දිවිපෙවතම මුළු රුසියන් වැසියන්ටම ආදර්ශයක් වුණා. එය අවසානයේ මුළු ලෝකෙටම ආදර්ශයක් වුණා. අද අපි කතා කරේ ලෝකේ හයෙන් එකක් පාලනය කරපු වහල් ගොවි දරුවා වන ජෝෂප් ස්ටාලින් ගැන. මේ වගේ වැදගත් දේවල් අලුත් දේවල් හැමදාම දැනගන්න දැන් අපේ channel එක subscribe කරන්න.